ඔබට සුබ දවසක් සුබ අනාගතයක් වේවා. May you have a good day and a good future. සුබ අනාගතයක් ගොඩනගන්න වැදගත් දෙයක් නම් සුබ පෞල් ජීවිතයක් ගොඩනැගීමයි. සුබ පෞල් ජීවිතයක් නැත්නම් අනාගතයේ කිසිම අර්ථයක් නැහැ. අපි දන්නවා සුබ පෞල් ජීවිතයක් ගොඩනැගීම පහසු දෙයක් නොවේ. It is not an easy thing to build a happy family. සමහර විට අපි කොච්චර උත්සාහ කරත් දෙමව්පියන් හැටියට කොච්චර උත්සාහ කරත් ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගොඩනගන්න සෑහෙන කරදර හා බාධා ඇතිවෙන්න පුළුවනි. Even though you may try very hard sometimes to build a good family, you may have many obstacles along your way. විශේෂයෙන්ම අපට දරුවන් ලැබුණාම, ළමයි ඉපදුනහම අපේ බලාපොරොත්තුව ඒගොල්ලන්ගේ අනාගතය යහපත් අනාගතයක් වෙයි කියලා. සෑම දෙමව්පියෙක්ම එහෙම හිතනවා. ඒකයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. Especially when we receive children, give birth to children in our families, and we look at their little faces, we hope for them the best possible future. That is normal for all parents to hope for that. හැබැයි අපි සත්‍යතාවයක් හැටියට දන්නවා. අපේ බලාපොරොත්තු සෑම වෙලේම ඉෂ්ට වෙන්නේ නැති බව. But we know that as a reality, sometimes the hopes that we have may not be fulfilled. සමහර විට ඉතා කනගාටුදායක සිද්ධීන් ඇතිවෙන්න පුළුවනි. අපේ නිවසේ කුඩා කාලේ අපේ දරුවන් අපි ගොඩනගනකොට අපේ බලපෑම් තමයි ඒගොල්ලන්ගේ ජීවිතයේ මූලික දේ. When we are bringing up children within the confines of our homes, the primary influences during that period are our influences. හැබැයි මේ ළමයි වැඩිමහල් වුණාම එක්කෝ අධ්‍යාපනයක් ලැබීම පිණිස හෝ රැකියාවක් ලැබීම පිණිස සමාජයට මේගොල්ලන්ව නිදහස් කෙරුවාම එතකොට වෙනත් විවිධාකාර බලපෑම් ඒගොල්ලන්ගේ ජීවිතයට ඇති වෙනවා. However, when we release these children as they grow up and release them into the modern world, either for jobs or education, there are other influences that affect their lives. සමහර විට තමුන් ගොඩනගපු ඒ බලපෑම් තිබුණාට ඒගොල්ලන්ගේ ජීවිතේ මේ අහිංසක ළමයි සමාජයට ගියහම වෙනත් අය ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට පුළුවනි. Even though you may have had very positive and good influences during the time your children were being raised, as they are being released into society and other influences, social influences, influences within the places of work and education that they may be engaged in come into their lives, even innocent young people, their lives could be destroyed. බයිබලයේ කියා තිබෙනවා එක බලසම්පන්න දක්ෂ රජෙක් ගැන, දාවිත් රජු. The Bible speaks about a very powerful, skillful, brilliant warrior called King David. He had success in many things. ඔහු ඉතා සාර්ථක විදිහට ජීවත් වුණේ. හැබැයි ඔහුටවත් පාලනය කරන්න බැරි වුණා ඔහුගේ පුතාගේ කුමන්ත්‍රණය. Though David was a very powerful king, we read in 2 Samuel chapter 15, even he was not able to control the conspiracy of his son. ඇයි මේකට හේතුව?
ඒකට හේතුව මිනිසයාට නිදහස් මනසක් තියෙන බව. අපට සෑම දෙයක්ම පාලනය කරන්න පුළුවනි. හැබැයි වෙන මිනිසෙක්ගේ සිතිවිලි, මනස, චේතනා අපට පාලනය කරන්න බෑ. අපේ දරුවන්ගේ සිතිවිලිවත් පාලනය කරන්න බෑ. ඒක තමුන්ට විතරයි පාලනය කරන්න පුළුවන්. That's because even though we may be able to control many things, we cannot control the thinking processes and the freedoms that other people have. ඉතින් මේ කතන්දරය අපට කියවන්න පුළුවන් මේ අබ්සලම් කියන දාවිද්ගේ පුත්‍රයා ඔහුට විරුද්ධව ජීවත් වුණා. ඉතා කනගාටු ප්‍රපාතයකට මේ පවුල් ජීවිතය වැටුණා. Absalom rebelled against King David and the family life became very difficult. Then මේකට අපි මුහුණ දෙන්නේ කෙසේද? How do we face this in a proper way? සමහර විට අපට විරුද්ධව අපේ දරුවන් ක්‍රියා කරොත් විප්ලවකාරී ස්වභාවයක් ඒගොල්ලන්ට ඇති වුණොත් මුරණ්ඩු විදියට හැසිරුණොත් අපිට කේන්ති යනවා නේද? Sometimes when children rebel against us and they oppose us, we get angry about it, don't we? It seems quite reasonable. එහෙම වුණාම සමහර විට දෙමව්පියන් හැටියට අපිව අපිට ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරන්න පුළුවනි. Sometimes as parents we may have the temptation to reject them. හැබැයි ප්‍රතික්ෂේප කෙරුවොත් ඒගොල්ලන්ගේ හැසිරීම නිසා ඊට වඩා දරුණු මට්ටමකට ඒගොල්ලන් වැටෙන්න පුළුවනි. දැන් බයිබලයේ කියා තිබෙන විදිහට මෙහෙමයි. අපිට යම් අධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රතික්ෂේප කරන්න පුළුවනි ඒ පුද්ගලයාව ප්‍රතික්ෂේප කරන්න නැතුව. According to the Bible, you may reject the wrong things people do while not rejecting the person. The most difficult thing to do is to make that distinction. ඉතින් අපි මේ දාවිද්ගේ උදාහරණය දිහා බැලුවාම අපට පේනවා ඔහු ඔහුගේ පුත්‍රයා කරපු දේවල් නපුරු දේවල් ප්‍රතික්ෂේප කෙරුවා. හැබැයි ඔහුගේ හෘදේ විශාල සෙනෙහසක් තිබුණා මේ නොමග ගිය පුතාට. ඒ නොමග ගිය පුතාටත් පෙනුණා දාවිත් රජුට විශාල ප්‍රේමයක් තිබුණ බව. එච්චර නපුරු ජීවිතයක් ගත කෙරුවත්. දැන් මේක තමයි රහස. විප්ලවකාරී මොරණ්ඩු ස්වභාවයක් තිබෙන්ට පුළුවනි. හැබැයි දෙමව්පියෙක් හැටියට ඒ පුතාව ප්‍රතික්ෂේප කරන්න නැතුව තමුන්ගේ ආදරය සෙනෙහස තව දුරටත් පෙන්වන්න ඕනේ. අපි බයිබලයේ දිහා බැලුවාම අපට පේනවා දෙවියන් වහන්සේගේ ස්වභාවයත් මෙයයි. මනුෂ්‍යයා නොමග ගියත් දෙවියන් වහන්සේගේ සෙනෙහස, උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ අපට පෙන්වන බව. දැන් මේක අමාරු දෙයක්. එහෙම ජීවත් වෙන්න. හැබැයි දෙවියන් වහන්සේගේ බලය අපට ලබා ගන්නට පුළුවනි. අපි උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බලය අපේ ජීවිතයට ලබා ගත්තොත් එතකොට අපට පුළුවන් ඒ නොමග ගිය දරුවටත් උන්වහන්සේගේ ආදරය පෙන්වන්න. මම ඔබට උපකාර කරන්න කැමති යාඥාවක් තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලය ඔබට අත්දකින්න මේ මොහොතේදී. මේ අවස්ථාවේදී ඔබේ හෘදය විවෘත කර යේසුස් වහන්සේට මේ යාඥාව ඉදිරිපත් කරන්න. ආදරණීය යේසුස් වහන්ස, ඔබ වහන්සේට මගේ ජීවිතය මම සම්පූර්ණයෙන්ම බාර කරමි. ඔබ වහන්සේගේ සෙනෙහසෙන් මගේ හෘදය පුරවයි කියා මම ඉල්ලීමක් කරමි. මගේ පෞල් ජීවිතයට ඔබ වහන්සේගේ ආශිර්වාදය දුන මැනව ඔබ වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්නට මට හැකියාව දුන මැනව ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. දැන් මේ කරුණු ගැන තව දුරටත් ඔබට දැනගන්න පුළුවනි. ඔබට මේ පොත්පත් මම එවන්න කැමති. ඔබ අපට
ලිපියක් එවලා ඔබේ ලිපිනය පැහැදිලිව ලියලා දුන්නොත් මේ පොත්පත් අවුල් ජීවිතය ගැන හා වෙනත් වැදගත් කරුණු ගැන මේ පොත්පත් ඔබට එවන්ට කැමති. ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය නිතරම ලැබේවා.